තවත් අලුත් වීඩියෝ එකකට මගේ පරිසර හිතකාමි මිතුරු මිත්‍රයෝ හැම දිනෙකම බොහොම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මම අද කතා කරන්න හදන්නේ ත්‍රිවිල් ගැන. දැන් ඔබ බලන්නේ මොනවද මේ පරිසරය සම්බන්ධව ත්‍රිවිල් එක දින ගනුදෙනු කියලා. ඇත්තටම අලුත් තොරතුරක්. සමහර අය නම් මේක දන්නව ඇති. නොදන්න අයගේ දැනගැනීමටත් දන්න අයට තව මේ සම්බන්ධව තහවුරු කරගන්නත් මම මේ ගැන කියන්න. ත්‍රිරෝද රථ කියන්නේ මේ වෙනකොට අපේ ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතේ නැතුවම බැරි අංගයක් වෙලා. හරියට ත්‍රිරෝද රථ නැති ලංකාව පරිප්පු නැති හෝටලේ වගේ. ඒත් හැබැයි ලෝකෙට සාපේක්ෂව වාහනයක් විදිහට ගත්තොත්ින් මේ ත්‍රිවිලර් එක කියන්නේ එතරම් හොඳ වාහනයක් නන් නෙවෙයි. ප්‍රමිතිය, සප පහසුව වගේම ඇතුළේ යන මිනිස්සුන්ගේ ආරක්ෂාව පිළිබඳව බැලුවත් හැම අතින්ම ත්‍රිරෝද රථය කියන්නේ ටිකක් ෆේල් වෙහිකල් එකක්. මේ පටිගත කිරීම කරන්න ටිකක් වෙලාවකට කලින් මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා ලංකාවේ මේ වාහන විකුණන්න දාලා තියෙන සයිට්ස් වල මේ වෙනකොට කොහොමද මේ ත්‍රිවිලර් වල ගණන් කියලා. ඇත්තටම කිසිම ගැළපීමක් නැති ගණන් තමයි මෙමෙ දාලා තියෙන්නේ. ඉතින් ත්‍රිරෝද රථයක් මේ ලක්ෂ 10ක් විතර ගණන් දාලා තියෙන මේක ඇත්තටම මෙච්චර වටින්නේ නැහැ කියලා තමයි මගේ හැඟීම. කොහොම වුණත් මේ ලංකාවේ දැනට පාවිච්චි වෙන ත්‍රිවිලර් වලින් බොහෝමයක් ඉන්දියාවේ හැදලා ලංකාවට ගෙන ආපු නිෂ්පාදන එවගේමයි මේවා ධාවනය කරන්නේ පොසිල ඉන්ධන දහනය කරලා. එහෙම නැත්නම් ඩීසල් හෝ පෙට්‍රල් වලින්. ඉතින් මේ විදිහට මේ පොසිල ඉන්ධන දහනය කරලා පාරේ දුවනකොට මේ හරහා වෙන පරිසර හානිය ඉතාම අධිකයි. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇති වෙන පරිසර හානියට යම් විසඳුමක් ගෙන ලංකාවේ සමාගමක් සමත් වෙලා තියෙනවා. මේ සමාගම තමයි ඔබ අපි කවුරුත් දන්න වේගා සමාගම. වේගා සමාගම ඔබ දන්නවා පහුගිය කාලෙදී බොහොම සුපර් කාර් එකක් ඉදිරිපත් කරා. ඒ වගේමයි මේ වේගා මෝටර රථය ඉලෙක්ට්‍රික් වෙහිකල් කැටගරි එකට තමයි වැටෙන්නේ. ඉතින් මේක ඉදිරිපත් කරලා තිබුණා ජිනීවා මෝටර් ෂෝ එකටත්. ජිනීවා මෝටර් ෂෝ එකේදී ලෝකයේ ඉලෙක්ට්‍රික් වාහන ඉදිරිපත් කරන ප්‍රධාන සමාගමක් වෙන ටෙස්ලා සමාගම පවා යම් තිගැස්මකට ලක් වෙලා තිබුණා මේ වාහනය සම්බන්ධව. ඉතින් ලංකාවේ නිෂ්පාදනයක් විදිහට අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් ලංකාවේ ඉංජිනේරුවන් සහ කාර්මිකයන් එකතු වෙලා මේ ලෝකයටම හොල්ලන්න කරපු මේ නිෂ්පාදනය සම්බන්ධව. හරි අපි දැන් අපේ මාතෘකාවට එමු. අපි අද කතා කරන්නේ ත්‍රිවිල් සම්බන්ධවනේ. ඔන්න මේ වේග සමාගම විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන සූදානම් වෙනවා ත්‍රිරෝද රථය. මේකේ විශේෂත්වය වෙන්නේ මේක සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. හැබැයි මේක චාර්ජ් කරන්න සාමාන්‍යයෙන් ගෘහස්ත විදුලිය නෙමෙයි පාවිච්චි කරන්නේ. මේක චාර්ජ් වෙන්නේ පහලේ මත සවි කරලා තියෙන සෝලා පැනල් එකකින්. ඒක තමයි මේකේ විශේෂත්වය. හැබැයි මේ වෙනකොට ඉන්දියාව මේ සම්බන්ධව ආරංචියලා යම් තිගැස්මක ඉන්නවා. මොකද ඉන්දියාවේ ත්‍රිවිලර් මාකට් එකට දැඩි ගැටලුවක් ඇති වෙනවා වේග සමාගම මේක නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරන්න ගත්තොත්. ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ බොහෝ රටවල් වල සාමාන්‍යයෙන් ආසියාතික රටවල් බොහෝමයක මේ ත්‍රිරෝද රථ පාවිච්චි වෙනවා. ලංකාවේ වේග සමාගම මේ විදිහට නිෂ්පාදනය කරන මේ ත්‍රිරෝද රථය සාමාන්‍ය වෙළඳපොළට ආවොත් ඉන්දියාවට මේකෙන් යම් පහරක් වදි කියලා ඉන්දියාව මේ වෙනකොට යම් තිගැස්මක ඉන්නවා. හැබැයි ඉන්දියාව බය වෙලා නිකන් ඉඳලා නැහැ. මේ වෙනකොට ඉන්දියාවත් මේකට යම් විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉන්දියාව ඉදිරිපත් කරපු විකල්ප ගැන බලන්න කලින් අපේ රටේ නිෂ්පාදනය කරපු මේ වේගා ත්‍රිවිලර් එකේ විස්තර ටිකක් බලමු. අතරම වේගා සමාගම මේ පිළිබඳව යම් රහසක් විදිහට මේක තියාගෙන තියෙන පොඩි ඉඟියක් විතරයි වෙළඳපළට කරලා තියෙන මේ වගේ ත්‍රිවිලර් එකක් ඉස්සරහට එනවා කියලා. ඉතින් වෙළඳ උපක්‍රමයක් විදිහට වේගා සමාගම මේකේ ගොඩක් දේවල් තාම තොරතුරු එළියට දීලා නැහැ. දැනට ඔබට දකින්න පුළුවන් වෙන්නේ ත්‍රිමාන සජීවීකරණය කරන ලද රූප රාමු පෙළක් විතරයි. අපි දන්න වේගකාර එක නම් කාබන් ෆයිබර් බොඩි එකකින් සමන්විතයි. නමුත් මේ ත්‍රිවිලර් එක නම් මොනවෙන් හදලාද කියන අපි දන්නේ බොහෝ විට මේක සාමාන්‍ය තහඩු වෙන්න පුළුවන්. ඒ වගේම වහලේ මාත සෝලා පැනල් එකක් හයි කරලා තිනවා. මේ සෝලා පැනල් හරහා ජනනය කරන ඉලෙක්ට්‍රිසිටි එක බැටරි වල චාර්ජ් කරලා මේ චාර්ජින්ගෙන් තමයි මේක ධාවනය කිරීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේකේ එන්ජින් එකක් නැහැ. දැනට ලැබිලා තියෙන ආරංචියල විදිහට වේග සමාගම මේක නිෂ්පාදනය කළ 2022 අවුරුද්දේදී වෙළඳපළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි දැනගන්න හම්බෙන්නේ. හැබැයි මේ වෙනකොට තියෙන මේ කොරෝනා වසංගත රෝග තත්ත්වයත් එක්ක මේක සමායට පොඩ්ඩක් කල් යන්නත් පුළුවන්. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙමු දැනට සාමාන්‍යයෙන් පාරේ දුවන ත්‍රිවිලර් වලට වැඩිය මේක යම් ආරක්ෂිත බවක් ඇතුව නිෂ්පාදනය වෙන්න කියලා. ඒ වුණත් වඩාත් හොඳයි. මොකද ත්‍රිවිල් අනතුරු හරහා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් නැති වෙනවා. ඉතින් මේක යම් වළක්වා ගන්නත් වේගා සමාගම මොනවාරි විකල්පයක් ඉදිරිපත් කරයි කියන බලාපොරොත්තුවත් අපි තියාගෙන අපි දැන් ඉන්දියාවේ නිෂ්පාදනය පැත්තට හැරෙමු. දැන් මේ විදිහට මේ සෝලා පව ත්‍රිරෝද රථය පාරට ආවොත් ඇත්තනම ඉතාමත් අඩු මිලකට ගමන් බිමන් න්‍යායමට හැකියාව අපිට ලැබෙනවා. එතකොට මෙන්න මේකට තමයි ඇත්තටම මේ ඉන්දියාව යම් තිගැස්මකට ලක් කළා මේගොල්ලන්ගේ මේ අලුත් නව නිෂ්පාදනය සිද්ධ කරලා තියෙන්නේ. මේක ඇත්තටම රික්ෂෝ එකක්. රික්ෂෝ එකක් කිව්වට අපි දන්න සාමාන්‍ය රික්ෂෝ නම් යම් පුද්ගලයෙක් ඇදගෙන දුවනවා.
මේක එහෙම නැහැ මේක සෝලර් පවර් රික්ෂෝ එකක්. එතකොට මේ රික්ෂෝව මත සාමාන්‍ය සෝලර් පැනල් එකක් හයි කරලා තියෙනවා. ඒකෙන් නැවත බැටරි චාර්ජ් කරලා මේ රික්ෂෝ එකට අවශ්‍ය කරන බලය ලබා ගන්නවා. ඒ වගේමයි තනි පුද්ගලෙක් බයිසිකලයක් වදින ආකාරයට තමයි මේක ධාවනය කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඉන්දියාව මේ අලුත් රික්ෂෝ නිෂ්පාදනය ලෝකයට ඉදිරිපත් කරන්න කලින් ටෙස්ට් රන් එකක් විදිහට තමන්ගේ ජනාකීර්ණ නගර බොහොමයක දැන්ට ධාවනය යොදවලා තියෙනවා. ඒකත් ඉතාම සාර්ථකයි කියලා තමයි ඉන්දියා ටුඩේ වෙබ් අඩවියේ වාර්තා කරන්නේ. ඒ කොහොම වුණත් පරිසර හිතකාමීන් විදිහට අපිට නම් සතුටු වෙන්න පුළුවන් මේ විදිහට මේ ලෝකයේ ඇති වෙන නව ප්‍රවණතා සම්බන්ධව. මේ විදිහට අනාගතයේ වෙළඳපළට එන විදුලි මෝටර රථ එමත් නැත්නම් විදුලි ත්‍රිරෝද රථ වගේ දේවල් ඇත්තටම පොසිල ඉන්ධන දහනය කරලා ක්‍රියාත්මක වෙන එන්ජින් සහිත වාහනවලට වැඩිය 100%ක් පරිසර හිතකාමී නිසා පරිසරයට ආදරය කරන අපි වගේ අයට නම් මේක බොහොම සුබ ආරංචියක් වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ ගැන තොරතුරු හොයනකොට මට තවත් තොරතුරක් දැනගන්න හම්බුණා. සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රධාන පෙළේ මෝටර රථ නිෂ්පාදන සමාගම් බොහොමයක් මේ වෙනකොට ඉලෙක්ට්‍රික් වාහන නිපදවන්න පටන් අරගෙන ඉවරයි. මේ වාහන බොහොමයක් චාර්ජ් කරන්නේ සාමාන්‍ය ගෘහස්ත විදුලියෙන්. ඒත් හැබැයි පහුගිය කාලේ අපේ රටේ විශාල වශයෙන් කතා වෙච්ච වොක්ස්වැගන් සමාගමත් තමන්ගේ නිෂ්පාදනයක් විදිහට සෝලා පවර්ඩ් කාර් එකක් නිෂ්පාදනය කරන්න පටන් අරගෙන මේ පිළිබඳවත් මට තොරතුරු හම්බුණා. මේ ඒ ගැන සටහනක්. අපේ මේ පුංචි රටෙත් මේ විදිහට පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයට පෙළඹීම සම්බන්ධව ඇත්තටම අපි සතුටු වෙන්න ඕන කාරණාවක්. උදුරු දිනකදී සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී වාහන සහිත මහා මාර්ගයක අපි මුණගැහෙන බලාපොරොත්තුවත් එක්ක අදට වීඩියෝ එක ඉවර කරනවා. ඊට කලින් channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවනේ channel එකත් subscribe කරලා වීඩියෝ එකට comment එකකුත් දාලා like එකකුත් දාලාම යන්න. එහෙමනම් හෙට අනිද්දාට තවත් අලුත් පරිසර හිතකාමී තොරතුරුකුත් අරගෙන එන්න. මම මදුරණානාකර.